ඇගම් ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී. කමිටුවේ මේ නිර්දේශය මම පිළිගන්න. පළවෙනි දේ මේ වැඩි කිරීම නෙවෙයි, ඉතාම නිවැරදිව මේ අවස්ථාව. හැබැයි මේ සභාව සම්පූර්ණයෙන් මේකේ අමතක කරලා දාපු කාරණයක් තියෙනවා. ඒකයි මම මේ කියන්නේ. මේ මහ බැංකුව, විශ්වවිද්‍යාල වගේ ආයතන සේවක සේවය සාකච්ඡා වලින් අවුරුදු 3කට සැරයක් තමයි වැටුප් පැඩි කරගන්නේ. ඒක හොඳටම මතක තියාගන්න. අවුරුදු 3කට සැරයක් වැටුප් පැඩි කරගන්නකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ප්‍රධාන විධායක නිලධාරීන්ට වැඩි වෙලා තියෙන්නේ 124යි. මේ විධායක තැනට යන නිලධාරීන් මතක තියාගන්න විශ්වවිද්‍යාල වලින් පිට වෙන ඉහළම සුදුසුකම් තියෙන පිරිස තමයි අතන්ට යන්නේ. ඒ 3-4 දෙනාට වැඩි වෙලා තියෙන ගාන 24යි. ඊළඟට අතලහගෙන ඉන්නවා. ඉන්නවා මං කියලා ඉවරන කමෝඩයක්. මේ 124යි. එතකොට මේ ශ්‍රී ලංකා මහ බැංකුවට යන්නේ ඇත්තටම විශ්වවිද්‍යාල වලින් පිටවෙන්නේ ඉහළම සුසුකම් තියෙන අය. මේ ඉහළ නිලධාරී. එයාට 124යි අවුරුද්දකට වැඩි කරලා තියෙන. දෙක සාමාන්‍ය සුළු සේවකයාට වැඩි වෙලා තියෙන්නේ 109යි. 109යි. ඒ අනුව වාර්ෂික වැඩිවීම බලපුවාම මේක ලොකු එකක් නෙවෙයි විශ්වවිද්‍යාලවල. මර මොඩේ දන්නේ. විශ්වවිද්‍යාලවල අපි 189 වැඩි කරලා තියෙනවා. 189 වැඩි කරලා තියෙනවා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ වැටුප. ඒ මොකද ඉහළ තලයේ ප්‍රතිඵල අරගෙන ඉහළට යන අය. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙලාව ආචාර්ය හර්ෂ දී සිල්වා කියනවා වගේ මේක නුසුදුසු වගේම මේ වැඩිවීම අස්වාභාවික නැයි කියන එක මම කියන්න කැමතියි. හරි, බොහොම ඉස්සෙල්ලි. මහජන ප්‍රසම් පිළිගන්නේ මොකද්ද? ඔබතුමාට මේව කරේ මොකද්ද? ඕකේ, විඳු කුමාරතුම මොකද්ද? එතුමා මොඩේක් වෙන්නේ නැති උසස් අධ්‍යාපන මෙති වෙලා හිටපු. හැබැයි මම අධ්‍යාපන සුදුසුකම් මත විශ්වවිද්‍යාලෙ කෙනෙක්. ඒ නිසා මේ මෙතුම කියපු කන්නේ වැරදි. වැටුප් හරි 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 බොහොම සුදුයි. ඒ ගැන ගරු මම තුමා අදහස් කරන්න බෑ. හරි, බොහොම සුදුයි. විපක්ෂ නැතුමා මේ කෙටි. ඔව්, විපක්ෂ නැතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම බරපතල කාරණාවක් ඉදිරිපත් කරන්නට යන්නේ. ඒක විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාගෙත් සභානායකතුමාගෙත් අවධානය යොමු කරනවා. ඔබතුමාලා කැබිනට් එකේ තීන්දුවක් ගත්තා, පරාටේ නීතිය සංශෝධනය කිරීම පිළිබඳව 2024/2/26 පෙබරවාරි 26. අපි ඒක පිළිබඳව ඔබතුමාලට ස්තුතිත් කරා. ඊට පසුව ඊට අදාළ ගැසට් පත්‍රය, ගැසට් නිවේදනය, අත්ත වශයෙන්ම මල් ළඟ තිබෙනවා ඒ ගැසට් නිවේදනය. ඒක නිකුත් කරා මාර්තු 13. හැබැයි දැන් ප්‍රශ්නේ මොකක්ද? ඔබතුමාලා කැබිනට් තීන්දුවත් අරගෙන ගැසට් පත්‍රයත් නිකුත් කරලා ඔබතුමාලා පමා කරනවා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අනුමැතියක් ලබා ගන්න. ඒ නිසාම පොඩ්ඩක් අහගන්න. ඒ නිසාම බලන්න, අද පත්තරවලත් මේ පරාටේ එක්සිකියුෂන්ස් ක්‍රියාත්මක වෙනවා. මේ අද පත්තරේ, මේ තවත් පත්තරයක්. ඉතින් මම මේ පෙන්වන්න හදන්නේ ඔබතුමන්ලාගේ රාජ්‍ය පාලනයේ අකාර්යක්ෂමතාවය. ඔබතුමන්ලා කැබිනට් තීන්දුව ගත්තා, ඔබතුමන්ලා ගැසට් පත්‍රය නිකුත් කරා. ඇයි ගැසට් පත්‍රයට අනුමැතියක් මේ පාර්ලිමේන්තුවේ අවශ්‍ය නම්? ඔබතුමන්ලාට තිබුණා නීය දවසේම මේක ඉදිරිපත් කළ, මේක අනුමැතිය ලබා ගන්න. ඇයි මේක ක්‍රියාත්මක කරන්නේ? හොඳයි විපක්ෂ නේතුමා, මම අපි ඊළඟ කාරණයට යමු. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණාකරලා පරාටේ නීතිය පිළිබඳව කැබිනට් තීන්දුවක් අරගත්තා නම්, ගැසට් පත්‍රයක් ගැහුවා නම්, ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතියක් අවශ්‍ය නම්, වහාම හදිසි කාරණාවක් හැටියට මේක අරගෙන මේක අනුමත කරන්න. මේ කාරණේ අවසන් කරන්න මේ මුදල් රාජ්‍යමන්තුමා, ඔබතුමාගේ පිළිතුරක් තියෙනවනේ මේ 7 වෙනි එකට. එතකොට ඒකටත් එක උත්තර දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂ නායකතුමා මේ මතු කරන කාරණේ
මට තේරෙන්නේ නැහැ තුමා ඇයි මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ අවබෝධයක් නැතුව කතා කරන්නේ කියලා. දැන් මේ පනතට සංශෝධනය ගැසට් නිවේදනයක් හැටියට නිකුත් කරලා තියෙනවා. ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි දවස් 7ක කාලයක් ගියාට පස්සේ තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් දවස් දින 7 සම්පූර්ණ වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 21 වෙනිදා. එතකොට ඒ වෙනකොට තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඔබතුමා අඩුම ගානේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ ව්‍යවස්ථාව ඒ වගේම අපේ සාවර නියෝග සම්බන්ධ විපක්ෂ නායකතුමාට තව පාඩමක් දුන්නා නම් ඊට වඩා හොඳට කටයුතු කරයි. හරි බොහොම ස්තුතියි. නෑ න්‍යාය පත්‍රය කරගන්න බැරි වෙනවද මේ විදියට? ඔව් විපක්ෂ නායකතුමා මේ න්‍යාය පත්‍රයම වැඩ කරන්න ඕනේ. ඔබතුමා න්‍යාය පත්‍රයට පිටින් ගොඩක් දේවල් අහන්නේ. 21 වෙනිදාට මේක සම්පූර්ණ වෙනවා නම් ඔබතුමාලා 22 වෙනිදාට මේක අනුමැතියට දානවද? හොඳයි ඒක වෙනම ගන්න. දානවද? මං අහන්නේ. උත්තර දෙන්න. දානවද? නලින් මඩරට ඔබතුමාත් අවසන් වශයෙන් 21 වෙනිදාට ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන් මම ඊයේත් මේ කාරණේ ඉස්මතු කරා කෝප් කමිටුවේ සමාජිකයෙක් ඉදිරියට. දැන් කෝප් කමිටුවේ සමාජිකයෝ 7ක්ද කොටක්ද අයින් වුණා. මම නැවතත් මේ අයින් වෙන්නේ නැතුව අහන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමා විදියට දැන් මේ කෝප් කමිටුවට පත් කරපු සභාපතිවරයා සම්බන්ධව රජයේ පැත්තේ මොකක් හරි තීන්දුවක් ගන්නවද? මේක හැල්ලුවට ලක් වෙලා තියෙන්නේ. ඉතින් කරුණාකරලා ඒ පත් කරපු සභාපතිවරයාට ඉවත් වෙන්න සලස්සලා අලුතෙන් සභාපතිවරයෙක් පත් කරන්න අවස්ථාව කෝප් කමිටුවට දෙන්න. නැත්නම් මේ රටේ ජනතාව මේක විහිළුවක් බවට පත් කරනවා. මම හෙට උදේ මේක අහනවා. ඔබතුමාලා උත්තර දෙන්නේ හරි හරි කියනවා. දැන් හෙට උදේ මෙතන ඇවිල්ලා උපවාසයක් කරන්න තමයි වෙන්නේ. ඔබතුමාලා මේකට හරියට උත්තරයක් දෙන්න. දැන් මට උත්තරයක් දෙන්න කරුණාක. අරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ අද වැදගත් විවාදයක් වෙනුවෙන් අපි තීන්දුව ගත්තේ අපේ බිස්නස් කමිටි එකේ ප්‍රශ්න සියල්ල ඉවත් කරලා අපේ න්‍යාය පත්‍රයේ තියෙන කටයුතු වලටත් 27-2 ප්‍රශ්න වලටත් විතරයි. අඩුම තරමේ ඔබතුමාගේ මම ඉල්ලීමක් කරනවා න්‍යාය පත්‍රයේ තියෙන කරුණු ටික අවසන් කරලින්. හොඳයි. මොකද මේ 27-2 කියලා ප්‍රශ්න අහලා තියෙනවා 10ක් විතර. ඊට පස්සේ කියනවා උත්තර දෙන්න ඉන්නේ නැහැ කියලා. අපි උත්තර දෙන්න ඇවිල්ලා හිටියට පස්සේ මේ ප්‍රශ්න වලට අහන්න නැතුව වෙන වෙන ප්‍රශ්න වලට ගෙනිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා ඒවට උත්තර දෙන්න අවස්ථාව දෙන්න. හොඳයි. දෙපාර්තමේන්තුවේ ගරු මන්ත්‍රීතුමාලගේ ඉල්ලා සිටින් සභාවේ න්‍යාය පත්‍රය කටයුතු කරන අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. මහජන පෙස්සම් පිළිගැනීම ගරු පෙසන් රන්තුංගමැත්තා පෙස්සම් දෙකයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි බෙලියත්ත ගැටබාන දකුණ බණ්ඩාරවත්ත අංක 25-3 ධර්මස්ථානයේ පදිංචි HP විමලසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම සහ ගණේමුල්ල කටුවාලමුල්ල අංක 22 ධර්මස්ථානයේ පදිංචි UWA රුවන් චමින්ද මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වනවා. ගරු SB සානායකමැතිතුමනි ගරු නියෝජ්‍ය කතානායකතුමනි කටුගස්තොට විහාර මහවත අංක 18-3 ධර්ණ ස්ථානයේ පදිංචි USK කුලසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක් ඔබතුමාට ඉදිරිපත් කරමි. ගරු RM රංජිත් මද්දුම් බණ්ඩාර මෙතුම පැමිණ නැත. ගරු K සුජිත් සංජය පෙරරා මෙතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි කුකුවෙල මාත්‍රේ පාර අංක 156 21 B ධර්ණ